රජය මාර්ගගත සුරක්ෂිත භාවය පිළිබඳ පනත අනුමත කරගත්තේ විශේෂයෙන්ම මැතිවරණ වසරකදී රාජ්‍ය කේන්ද්‍රීය දේශපාලන මර්ධනකාරී ක්‍රියාවන් ක්‍රියාත්මක කරලා රටේ පොදු ජනතාවගේ දේශපාලන අයිතිය කොල්ල කන්නට මර්ධනය කරන්නට දරපු උත්සාහයක් හැටියට ජනතාවට ස්වාධීනව මතයක් දැරීමේ අදහස සහ මුලින්ම උල්ලංඝනය කිරීමයි මේ පනතේ මුඛ්‍ය අරමුණ පුන පුනාම අපි ප්‍රකාශ කරා සාධාරණ නියාමනයක් ක්‍රියාත්මක කිරීම උදෙසා අපි යොමු විය යුතුයි කියන කාරණාව විශේෂයෙන්ම විදේශීය රටවල් වල ඉතාමත්ම පූර්ණ සාකච්ඡාවක් ක්‍රියාත්මක කිරීමෙන් පසුව විවිධ පාර්ශවකරුවන්ගේ අදහස් යෝජනා ලබාගෙන එවන් නියාමන පද්ධතියක් ස්ථාපනය වුණා අපේ රටේ සාකච්ඡාවට වෙන් වුණේ ඉතාමත්ම සුළු කාලයක් පාර්ශවකරුවන් නාමිකව සාකච්ඡා වලට කැඳවලා රජයට අවශ්‍ය දේ කරගත්තා ඒ තමයි මේ රටේ ජනතාවගේ නිදහස ස්වාධීනව තීඳු තීරණ ගැනීමේ අවස්ථාව මහජන අයිතිය උල්ලංඝනය කිරීම මේ අනුමත කරගත්ත පනත විශේෂයෙන්ම ඒ අනුමත කරගත්තු රජය සහ රජය වෙනුවෙන් පෙනී හිටපු ඒ කණ්ඩායමට කියන්න කැමති මේ පනත අනුමත කර ගැනීම තුලින් ඔබගේ తాවකාලික සැනසීම සීමා වෙනවා මාස කිහිපයකට ඒ මක් නිසාද යත් අපේ රජයක් තුල වහාම ක්‍රියාත්මක වන පරිදි මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත වහාම පාර්ලිමේන්තුව හරහා ඉලස් කර ගැනීම සමගි ජන බලවේග රජයක ප්‍රමුඛතම කාර්යභාරය කියන එක මම ප්‍රකාශයට පත් කරනවා